හිඟුරක්ගොඩ මින්නේරිය ප්‍රදේශයේ ඉදිකල සංචාරක හෝටලයක් පරාඨයේ නීතියේ බලතල යොදා ගනිමින් වෙන්දේසි කිරීමට රජයට අයත් නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව ඊයේ පියවරගෙන තිබුණා. ඒ හෝටලයේ ඉදිකිරීමට ලබාගත් රුපියල් 80 ලක්ෂයක ණය මුදල විධිමත් ලෙස නොගෙවීම හේතුවෙන් පරාඨයේ නීතියේ බලතල මේ වසරේ දෙසැම්බර් 15 වෙනිදා දක්වා తాවකාලිකව අත්හිටුවීමට පෙබරවාරි 26 වෙනිදා රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළා. එම බලතල අත්හිටුවීම සඳහා අවශ්‍ය ණය අයකර ගැනීමේ සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩලය මීට පෙර තීරණය කර තිබුණා. එසේ තිබියදී පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් මින්නේරිය ගල්කන්ද ප්‍රදේශයේ පිහිටි මෙම සංචාරක හෝටලය පරාඨයේ නීතියේ බලතල යොදා ගනිමින් වෙන්දේසි කිරීමට වෙන්දේසිකරුවන් පැමිණෙන්නේ ඊයේ දිනේදී. අදාළ වෙන්දේසියේදී හෝටලයට ලන්සු තැබීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන් ලක්ෂ 140ක මූලික ලන්සු වටිනාකමට හෝටලයේ පවරා ගැනීමට නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව කටයුතු කර තිබුණා. කොච්චර අනම් තින්ද ඔයාලා බැංකුවෙන් ගිහලා යන්න තැනක් නැහැ මේකේ. ගේ හෝටලේ තියෙන්නේ. අපිට ලෝන් එක දුන්නාට අපිට කරලා හදා ගන්න. දැන් අද කිව්කලා බැංකුවට පවරනවා. නොකර යන්න කරන්න එපා. අපි කියන්න අපි කියනවා. क्रियामार्गन අපි මේක අපි වෙන්දේසි කරනවා. ඒතකොට අපි අහන්නේ මොකද්ද මේ හතර වීරි කතාව දැන් මේකේ? මහා පරිමාණ ව්‍යාපාරිකයින් රටේ ප්‍රධාන රාජ්‍ය බැංකු තුනකට නොගිවා පැහැරහැර ඇති මුදල රුපියල් බිලියන 916ක් බව පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා. එසේ රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට මහා පරිමාණයෙන් පොලු තබා ඇත්තේ කවුද යන්න ගණදෙනු හා ගණදෙනුකරුවන්ගේ රහස්භාවය නැමැති ආවරණ යටතේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේවත් ලබා නොදෙන රජය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ දේපළ වෙන්දේසි කරන්නේ ඔවුන්ගේ පෞල්වල ගෞරවයද වෙන්දේසිය තමමින්. සාධාරණ පොලි අනුපාත යටතේ සාධාරණ සහන කාලයකදී ණය ගෙවා නිදහස් වීමට ඉදිරිපත් වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් පෙළමින් බැංකු ඔවුන්ගේ දේපළ වෙන්දේසි කරන තෙක් ඉවත බලා සිටින රජය පරාඨයේ නීතිය අත්හිටුව බවට පාර බන්නේ කාගේ දේපලක් රකින්නද? මේ අතර ලාංකීය එක්සත් ව්‍යවසායකින්ගේ සංසදයේද මාධ්‍ය හමුවක් පවත්වමින් පරාඨයේ නීතිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. බැංකු පද්ධතියට වැරදි තීරණ ගැනීමේ පදනම හදලා දුන්නෙම මහා බැංකුවේ අධිපතිතුමා. මොකද දැන් මහා බැංකුව වෙන රාජ්‍යයක් හැටියට වගේ පාලනය වෙන්නේ. මොකද ඒගොල්ලන්ට වෙන නීතියක් අපිට තව නීතියක්. අපේ රටේ පුරවැසියන් ආර්ථිකේ මර්ධනය වෙද්දී මහා බැංකුව සුඛෝපභෝගී ජීවිත ගෙවනවා. අපි රැකුණොත් තමයි රට රැකෙන්නේ. රට රැකුණොත් තමයි ඕගලන්ට දේශපාලනය කරන්න හරි මහා බැංකුවේ අධිපතිතුමාට මහා බැංකුවක් හරි ඉතුරු වෙන්නේ කියන එක මම ඔබතුමාලාට මතක් කරලා දෙන්න කැමතියි. මේ පරාදේ නීතිය සස්පෙන්ඩ් කරන්න කැබිනට් එකෙන් ගත්ත තීන්දුවෙන් පස්සෙත් මේ බැංකුව නිර්ලජ්ජිත විදියට මේ මිනිසුන්ගේ මේ තියෙන ප්‍රොපර්ටිස් අත්පත් කරගත්ත මේ පරාදේ නීතිය වෙනුවට අලුත් නීතියක් ගේන්නකෝ. අනිත් රටවල වගේ ඇමරිකාවේ 11 වෙනි නීතිය කියලා නීතියක් තියෙනවා. ණය අර්බුදයක් ඇති වුට ඔවුන් සමාගම් නැවත නැගී සිටවන්න යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා. අන්නේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න කියන මහ බැංකුවේ අධිපතිවරයා ප්‍රශ්න ඉවරයි. සත්‍ය නිවුස් ප්‍රධාන පෝත්විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.